විසි පහ විසි පහළව දහය කියන්නක ඔය වගේ තමයි උපරිම වුණොත් ඕක තියෙන්නේ. කියන්නේ මෙන්න මෙහෙම රේට් එක තමයි හොඳම පේපර් එක කියන්නේ 2015 2019 කියන්නේ 2015 2019 පේපර් වල තියෙන්නේ මෙන්න මේ වගේ ඇවරේජ් රේට් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ගා 25ක් සාමාන්‍යයෙන් ගන්න පුළුවන් කියන උනන් එක සමීකරණේ දාරෝ ලියන්න BLV ගන්නද හෝ කියන්නේ සාමාන්‍යයෙන් මොකක් කරන්න යම් මිනුම් මේක සමාන ගන්න නිකම් මිනුම් උපකරණ ගන්න පොඩි පොඩි ඒවා 25ක් ඇවරේජ් ප්‍රශ්න 10ක් ඇවරේජ් ප්‍රශ්න කියන්නේ අපි සාමාන්‍යයෙන් 15ක් වෙනස් වෙන්න පුළුවන් කලින් ගන්න. ඇවරේජ් ප්‍රශ්න කියන විදිහම කලින් හදුව හෙලිකොප්ටර් ගන්න ඇවරේජ් ප්‍රශ්න 15ක් සහ හොඳම ලෙවල් එකේ ප්‍රශ්න උත්තරින් වුණොත් 10ක් සාමාන්‍යයෙන් 5යි උත්තරින් වුණොත් 10ක් උත්තරින් වුණොත් 10ක් තමයි පේපර් එකෙන්. ඉතින් හිතන්නකෝ සාමාන්‍යයෙන් මේ 10ෙන් 10ෙන් වර්ධනත් මෙතනින් වුණත් MCQ 30ක් 39ක් ගහගන්න පුළුවන්. 40ක් තියෙනවා 30ක් 39ක් ගහගන්න පුළුවන්. ඒ නිසා මේ 10ෙන් වර්ධින්නෙත් නැහැ. මොකක් හරි එකක් හරි හදාගන්න. ඒ නිසා මේක අර මුළු පේපරේම එක හා සමාන සංකීර්ණයක් විදිහට දකින්න බා. බේසි ටිකක් තියෙනවා, ඇවරේජ් ටිකක් තියෙනවා, හොතරම මාන ටිකක් තියෙනවා. ඔය ඉතින් ටික මැද්දේ ඒක පොයින්ට්ස් වල සමහර අවුරුදු වල අමාරුව 5යි තියෙන්නේ. උඩින් වුණොත් 10යි තියෙන්නේ. ඔක තමයි තියෙන්නේ. ඒක ලෙවල් වල. ඒ නිසා හැම එකක්ම පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් තරම් ටච් කරන්න පාස් පේපර්ස් වල හෝ ඒ වගේ වෙ MCQ වල ලේසි ටික වෙන් කරගෙන හරි කරලා ඒ ලේසි ටික හරි හදාගන්න බලන්න කලින්ම අඩු ලවන වලින් ඉන්න ළමයි. හරිද? හරි ප්ලෑන් එකක් ළියොත් කරන්න පුළුවන් ඕන තරම් මේ කාලෙක තු මේ වැඩි. හරි ප්ලෑන් එකක් කරලා යන්න මුලින්ම ගන්න තියෙන ලකුණු ටික ලේසියෙන් ගන්න. හරි.